ആദരയെ പലമു പാടമ സൂര്യദേവിയനി ദിവസം ഹെലമിൻ ലോവേഹി സാമയ തരകരേവാ സതുരു ഉവദുരു വലിൻ കിസിദാ വിപത് കരദര അതി നോവേവാ സിഹല മുസ്ലിം ദമില സമ സമഗിയൻ രട സരു കരേവാ ലബൂ മേ നവ വസര സമടമ ഇസുരു സമ്പത് ഉദാവേവാ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපේ ජීවිතවල වැදගත්ම කාලයක් වගේම ගෘහණියන් හා මව්වරුන් වන අපට කාර්ය බහුල කාර්යයක්. ඒ නිසා ගිය සතියේ අපි පුංචි විරාමයක් ගත්තා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක්. ආදරයේ පළමු පාඩම අලුත් අවුරුද්ද අලුත් සමාජිකයෙක් එක්ක සමරනවා කියන්නේ හරිම වැදගත් දෙයක්. අම්මලවන අපට හරිම වැදගත් දෙයක් අපේ වගකීමක්. අලුත් අවුරුද්ද ගැන කතා කරන්න අපි එක්ක ප්‍රවීණ කලා ශිල්පී රෝහණ බැද්දගේ මහත්තයා අපි එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. මහත්මයා අපිට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? අලුත් අවුරුද්දේ වැදගත්කම ඇයි අපි මෙච්චර අලුත් අවුරුද්ද මේ විදිහට අපි සමරන්නේ? බොහොම ඇත්ත. අලුත් අවුරුද්ද අපට ඉතාම වැදගත්. හැබැයි මේ අලුත් අවුරුද්ද අපට තවත් වැදගත්කමක් එකතු වෙච්ච විශේෂ කාරණාවක් මෙතන තියෙනවා. ඒ තමයි අපේ ඉතාම දක්ෂ ක්‍රීඩක ක්‍රිකට් ක්‍රීඩක මහත්මයා ඒ කණ්ඩායමත් එක්ක අපට අපේ රටට කීර්තියක් ලබා දුන්නා, අභිමානයක් ලබා දුන්නා. මේවර ලෝක කුසලයන් අපට හිමි කරගන්න මේ. ඒක අපේ රටට අරන්දීපු ලොකුම කීර්තියක් මේ අවස්ථාවේ විශේෂයෙන් එක පැත්තකින් අලුත් අවුරුද්ද වැදගත්කමට තවත් වැදගත්කමක් එකතුනා. ඒ විතරක් නෙමෙයි මම සඳහන් කරන්න ඕන දෙයක් තියෙනවා. ලෝකයට පෙන්වන අපි නිකන් නෝන්ජල් නිවට ජාතියක් නෙමෙයි බව. ඔබගේ ඒ කීර්තිය ලබා දීමත් අපට එකතුනා. ඒක නිසා මේක විශේෂ අවස්ථාවක් හැටියට මම සලකනවා. මම ඔබට ආයුබෝවන් කියලා සුබ පතනවා. බොහොම ස්තුතියි. අලුත් අවුරුද්ද අපට වැදගත් වෙන්න කාරණා රාශියක් තියෙනවා. විශේෂයෙන් මේ ඉන්නේ පොඩි දරුවෝ. පොඩි දරුවන්ගේ සහභාගිත්වය අරුද්දට ඒක අපි විශේෂයෙන් සලකනවා. අපි හැම දෙයක්ම කරන්නේ පොඩි දරුවන් වෙනුවෙන්. පුංචි දරුවන්ට අලුත් අවුරුද්දේදී අපි විශේෂ තැනක් දෙනවා. අපි ඒ අයට විශේෂයෙන් සලකනවා. හැම අතින්ම ඔවුන්ගේ සුව පහසුව සලසන්න අවස්ථාවක් තමයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ. මේ කුඩා වයසේ ඉඳලා ඊට පස්සේ ළමා වයස ගෙලිසෙල්ලම් කරන ඊට පස්සේ තරුණ වයස ඔයාදි වශයෙන් සෑම තරාතිරමකම අයට ඉතාමත් වැදගත් අවස්ථාවක් තමයි අලුත් අවුරුද්ද කියන්නේ. මොකද හේතුව නැවුම් බවක් ජීවිතයට එකතු කරනවා. විශේෂයෙන් මේ කාල පරිච්ඡේදයේ තුල දරුවෙකුට තමගේ අලුත් අවුරුද්ද තුල සලකන ලැබෙනවා කියන්නේ අලුතෙන් සමාජිකයෙක් වෙලා ගෙදෙට්ට ආපු කෙනෙකුට මම හිතන්නේ ඒක ලොකුම භාග්‍යයක් අවස්ථාවක් ලැබිච්ච. ඒක නිසා ඒක විශේෂම දෙයක් හැටියට සලකන්නට ඕනේ. ඒ දරුවා තමාට සම්පතක් හැටියට මේ අවස්ථාවේදී ඉහළ සැලකුම් ලබනවා. දරු සම්පත කියලා අපි පාවිච්චි කරේ. දරු සම්පත. දරු සම්පත කියලා කියුවාම ඉස්සර නම් දරුවෝ වැඩි වැඩියෙන් හිටපු තරමට සම්පතක්. ඒ ආකල්ප පහස කාලෙදී වෙනස් වුණා. නමුත් අපිට දරු සම්පතක් හැටියට සැලකන්නේ ඒක විශේෂ දෙයක්. ඊගාවට සියලු දෙනාගේ සමගිය. ඒක පුංචි කාලෙඳලාම අපි පුරුදු කරන ළමයින්ට. සෑම ගෙමිදුලකම ගමේ ළමයි කණ්ඩායම් රැස් වෙලා ගමේ තම තමන්ගේ වයස් සීමාව තුල ඉන්න කට්ටියකට එකතු වෙනවා. ඒ කට්ටිය තමයි ඊට පස්සේ කාලාන්තරයක් යනකොට ටිකෙන් ටික තරුණයින් බවට පත් වෙන්නේ ඒ කණ්ඩායම. ඔවුන් ඒ කණ්ඩායමක් හැටියට බැඳිච්ච සමගිය සදාකාලෙම පවතින. ඔවුන් හැඩීටියන් වුණාට පස්සෙත් අපි පුංචි කාලෙඳලා එකට සෙල්ලම් කරපු අය කියලා තමයි කියන්නේ. අචිනී අචිනීගේ බබාට තාම මාස 4යි. උඟලන් කොහොමද මේ පාර අලුත් අවුරුද්ද සැමරුවේ? ඇත්තටම අවුරුද්ද මේසරේ අපිට හරි වැදගත්. මොකද දරුවා ඉන්න හින්දා අපි වෙනදට වඩා මේ අවුරුද්දේ ගොඩක් දේවල් කියන්නේ කෑම වලින්ද චාරිත්‍ර වාරිත්‍ර හැම දෙයක්ම කරලා තමයි අවුරුද්ද සැමරුවේ. දැන් මේ කුමාර සංගක්කාර මහත්මයාගෙන් මොකද ප්‍රශ්න අහන්නේ නැත්තේ? තමුන්ගේ මහත්මයාගෙන් තමා අහන්න ප්‍රශ්නයක් නැහැ නේද? හැම දෙයක්ම දන්නවා. හොඳයි මම අහන්නම්. සංගක්කාර මහත්මයලා දැන් නුවර පළාතේ අපි දන්නා නේද? නුවර පළාතේ බොහොම හොඳට බොහොම භක්තියෙන් යුතුව අවුරුදු චාරිත්‍ර පවත්වන බවත් අපි දන්නවා. ඔබ අපට කියලා දෙන්නකෝ
මේ ජනතාවට කියන්නකෝ ඔබගේ කොහොමද ගෙදර අවුරුදු උත්සවය මේ වාරේ භුක්ති විඳේ කියලා මේ තන්නේ අපි හැම අවුරුද්දටම අපිට අවස්ථාව තිබ්බ ලංකාව හිටියොත් අපි නුවර යනවා මගේ අම්මා අප්පච්චි තාම පදිංචි නුවර පොඩි කාලේ ඉඳන් විශේෂයෙන්ම අපේ මම අක්කලා දෙන්න අයියා අපි සියලු දෙනාත් එක්කම එකට පවුලක් හැටියට ඉඳගෙන තමයි හැම වෙලාවම අලුත් අවුරුද්ද සැමරුවේ අලුත් අවුරුද්ද ලබන්න සුමාන විතර කලින් අපේ ගෙදර වටපිටාවේ හිටපු ගෑනු දුවිය ඇවිල්ලා අපේ ගෙදර කුස්සිය තමයි පිටිකොටලා අවුරුදු කැවිලි කියන්නේ කොකිස් අතිරහ මුං කැවුම් කොණ්ඩ කැවුම් පැණි කැවුම් කිරිබත් ඒ සියලු දේම හදන්නේ කොහොම ගෙදර හැදුවා ගෙදර ඔක්කොම කුස්සිය හදන්නේ ඒක ආදර්ශමත්ද කියලා හුඟක් අය කඩෙන් කැවුම් බදින්න උදව් උත්ලා සමහරු කඩෙන් ගෙනල්ලා තියාගන්න එහෙම නෙමෙයි නෑ මම හිතන්නේ විශේෂයෙන් අම්මට තිබ්බා හැම වෙලාවෙම ආදම්බරයක් ගෙදර දෙයින් තමයි අපි මේ අවුරුද්ද සමරන්න ඕනේ කියලා ඊට පස්සේ සියලු අවුරුද්ද චාරිත්‍ර වාරිත්‍ර හිස තෙල් ගෑම හරි වෙලාවට ස්නානය කිරීම ලිප් මෙලවීම ඒ සියලු දේම හරියට කරන්න තමයි විශේෂයෙන්ම දෙමාපියන් පෙළඹුණේ අපේ දරුවෝ ටිකක් හිතට ගන්න ඕන කාරණාවක් තියෙනවා මේ ක්‍රීඩකයින් බවට පත් වෙන්නේ නිකම් ක්‍රීඩා කරලා නෙමෙයි පිටි කොටලා කෙදර නේද ඒ ක්‍රියාකාරී ජීවිතය තමයි ඔය. ඒක හරි මූලාශ්‍රයක්. ඒ මූලාශ්‍රය තියෙනවනේ මිනිසුන්ට. ක්‍රියාකාරී ජීවිතයක් වෙනවනේ. ගොවියෙක් නම් ගොවිතැන් කරලා තියෙන්න ඕනේ. ඒක නිසා ඒක හරි වැදගත් වෙනවා. ඔබතුමීට පවරනවා මම ඉතුරු කටයුතු කරගෙන යන්න. ආදරේ පළමු පාඩම. පදිනාකල අනුෂා උංගලන් කොහොමද මේ අලුත් අවුරුද්ද සැමරුවේ පොඩි පුතා එක්ක ඔව් ඇත්තටම අපි තුන්දෙනා විතරයි අපේ ගෙදර ඉන්නේ ඉතින් අපි මේ අවුරුද්ද පුතාට තේරෙනත් නිසා කිරි ඉතුරුවා පුතාට පේන්න ඊට පස්සේ අපි කිරිබත් හැදුවා කිරිබත් හදලා අපි තුන්දෙනාම කෑවා පුතත් ගොඩක් ආසයි කිරිබත් කන්න ඉතින් ඒ විදිහට අපි අලුත් අවුරුද්ද සැමරුවා බද්දගේ මහත්මයා අපිට කියලා දෙන්න පුළුවන්ද අපි අපේ දරුවන්ව කොහොමද මේකට සම්බන්ධ කරගන්නේ අපි දෙමාපියන් වශයෙන් එක අපේ වගකීමක් ඒක තමයි දෙමාපියන්ගේ අරමුණත් බලාපොරොත්තුවත් ඒකයි වගකීමත් ඒක තමයි දැන් මෙතන කියා වුණා ඒ පිළිබඳව දැන් කුමාර කිව්වා මේ ගෙදර අම්මට උදව් කරා කියලා දැන් අම්මලා තාත්තලා දෙමාපියෝ හැමතිස්සෙම දරුවන් කෙරෙහි යොමු වෙලා තමයි වැඩ කටයුතු කරන්නේ ඒ අයව සහභාගී කරගන්නවා දැන් අර දරුවා කිරිබත් කන්න සහභාගී කරගත්තා කිව්වනේ එයාට පේන්න කරා එකවා කිරි උතුරෝනේවා ඉතින් ඒක තමයි දැන් දරුවන්ට පේන්න දරුවන්ට බලා ගන්න තමයි දෙමව්පියෝ කටයුතු කරන්නේ ඒගොල්ලන්ව සමහරවට ලං කරගන්නවා සමහරවට ඒගොල්ලන්ට පේන්න වැඩ කරනවා ඕක තමයි අපේ රටේ තීවීච්ච පැරණිම චාරිත්‍රයක් එක විදිහක් තමයි දරුවන්ට පේන ආදර්ශමත්ව කටයුතු කිරීම අද නැති එකක් ඒක දෙමාපියන් සහ වගකීම් ගුරුවරුන් ආදී පිරිස් තම බාලපරපුරට දරුවන්ට ආදර්ශමත් චරිත බවට පත්විය යුතුයි මම හිතන්නේ මේ මවකගේ කුසේ දරුවෙක් ඉන්න කාලේ ඉඳන් උන්ට බාහිර පරිසර ආභාෂයන් ලැබෙනවා උන්ට ඒ සද්ද ඇහෙනවා කතා කිරීම ඇහෙනවා ඉතින් දරුවෙක් කුසතුල ඉඳද්දී උනත්
අවුරුත් අවුරුද්ද කාලේ පවුල් එකතු වෙලා සන්තෝෂයෙන් කතා කරන එක රතින් යහඬ ඒ කැවිලිවල පුසුඹ මම හිතන්නේ ලුකුන්හාම අපි වයසට ගියාම සමහරලාට ඒ සද්දයි ඒ ඒ ඒ පුසුඹවල් අපිට නැවත දැනෙද්දී අපිට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ කුඩා කාලේ මටත් මේ සුවඳ මතකයි නේද කියලා මම හිතන්නේ ඒ ආభాෂය කුඩා කාලේ ඉඳන් හම්බුනහම මම හිතන්නේ අපි වැඩිවියටපත් වුණාමත් මහලු වෙද්දිත් අපිට ඒ සම්ප්‍රදාය ගැන ඒ පැරණිකම ගැන තියෙන අවබෝධයෙන් තමයි මම හිතන්නේ අපි අලුත් දෙයක් උටත් දරාත්මක විදිහට ජීවිතයට එකතු කරගන්නේ. ඒක ඇත්ත. ඒක නැති වුණාමත් අපිට නැති වෙච්ච බව තේරෙනවා. බද්දගේ මහත්මයා අපිට කියලා දෙන්න පුළුවන් ද කොච්චර වැදගත්ද අපි ගමට යන එක. අපි නාගරිකව ඉන්න අයට අපි කොහොමද මේක අපි කරගන්නේ? මොකද ඒක ටිකක් අපහසුයි. නගරයේ තියෙන පරිසරය තුල අවුරුදු කෑම ඉස්සර වාගේ කරන්න බෑ කියන අදහස ඔය කියන්නේ ඒක ඇත්ත. දැන් නාගරික පරිසරය තුළ අපි දන්නවා වෙනස් වෙලා තියෙන දැන් මේ සංස්කෘතිය එක වාගේ පවතින්නේ නැහැ දිගටම වෙනස් වෙනවා. ඔය සඳහන් කළාට නාගරික කියලා නාගරික විතරක් නෙමෙයි අද ගම්බද සමහරුන්ගේ ගෙවල් වල වෙනසක් තියෙනවා. ඔක තියෙන අද සමහර ගෑස්ලි පෙමු වෙනවා. පහසුකම් තිබුණා වුණත් ඒගොල්ලෝ ගමේ දැන් අපේ ගෙදර ගේ වටේ ගියපුවාම ඕන තරම් දර තියෙනවා. නමුත් දර එක තෝරගන්න යන්නේ නැතුව ගෑස්ලිපක් ගෙන තියලා ටුක් ගාලා පත්තු කරනවා. ඉතින් අද ඒ විදිහට හැඩ ගැහිලා තියෙනවා චරිත. නමුත් ගම්වල අය තාම පුළුවන් තරම් ඒක ආරක්ෂා කරනවා. නමුත් එහෙම නොකර නැහැත් ඉන්නවා. ඔය කිව වගේ නගරේ නම් ඉතාමත් අපහසුයි. පරිසරයේ ඉඩ කඩ අඩුයි. තට්ටු නිවාසවල ඉන්නකොට වටපිටාවක් නැහැ. ඉතින් ඒ අයත් කොහොම හරි අපි දන්නවා අවුරුද්දේදී මග හරින්නේ නැහැ. කොයි විදියෙන් හරි ඒකට සැලකිල්ලක් දක්වනවා. මොකද ජාතික වශයෙන් කොච්චර උනත් අපේ හිතේ තියෙනවා ජාතික වශයෙන් අපේ එකමුතු වෙන්න ඕනේ කියලා. ඒ තියෙන ප්‍රමාණයෙන් හරි ගෑස්ලිව පත්තු කළා හරි ඒ තියෙන විදිහට ඒ පරිසරය තුලත් කොහොම හරි අවුරුද්දට සම්බන්ධතාවයක් තමාගේ ඇති කර ගැනීම නැති කරන්නේ අපේ අම්මලා අපි දන්නවා දරුවන්ට එහෙම ඒ මඟ පෙන්වීම කරනවා. ඉතින් නාගරික හෝ වේවා පිටසරෝ වේවා තමාගේ තියෙන පරිසරයත් එක්ක ඒක කරන එක ගැන අපි සතුටු වෙන්නට ඕනේ. අපි ඒ ගැන ආශිර්වාද කරන්නට ඕනේ. කොහොම හරි මේ ආරක්ෂා කර ගැනීම ගැන අපි අපේ ගෞරවය පිරිනමන්නට ඕනේ. අපේ ක්‍රිකට් සංචාරවලත් පිටරටට ගිහාම ශ්‍රී ලාංකිකයන් ඉන්න ඕනෑම රටක විශේෂයෙන් දැන් ඔස්ට්‍රේලියාව ගත්තොත් 2012 දෙසැම්බර් මාසේ අපි ඔස්ට්‍රේලියාවේ හිටියා. එහිදී අපි හැම වෙලාවම කතා වෙන දෙයක් තමයි ඔස්ට්‍රේලියානු අපේ ශ්‍රී ලාංකිකයන් එක්ක කොහොමද මේ අලුත් අවුරුද්ද සමරන්නේ ඔයගොල්ලෝ මේ රටේ මොනවාද වෙන්නේ. ඉතින් මොකද හැම වෙලාවම තානාපති කාර්යාලයේ හෝ වේවා නිවෙස්වල් හෝ වේවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔවුන් හරියට ශ්‍රී ලංකාවේ මේ වෙලාවල් වලට අනුව සියලුම චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරමින් සමරන්න ඔවුන් විශේෂයෙන් උනන්දු වෙනවා. ඉතින් මම හිතන්නේ අපි එකක් විශේෂ නගය කරන්න ඕනේ දෙස් විදෙස්වල සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මේ අප්‍රේල් මාසේ මේ අලුත් අවුරුද්ද එච්චරට එතරම් තමන්ගේ මේ රට තමන් ශ්‍රී ලාංකිකයේ කියන ඒ ආඩම්බරයත් එක්ක සම්ප්‍රදාය ගැන නිසි අවබෝධයකින් ආඩම්බරයෙන් ඒ සැමරීම ගැන අපි මං හිතන්නේ විශේෂ නගය කරන්න ඕනේ. මං හිතන්නේ අපේ තාත්තලා දෙන්නට ගොඩක් කුමාගෙන් ප්‍රශ්න තියෙනවා ගොඩක් අහන්න. ඒගොල්ලන්ට කතා කරන්න දීලා බැද්දගේ මහත්මයා අපි යමුද ජන ක්‍රීඩා කරන පැත්තට. ආදරේ පළමු පාඩම වැන්දනුදි කම්මැලි හැර පල්ලා සුන්දනෙසට සැරසී සිට පල්ලා කුමාව අන්තිමට සිංහල අලුත් අවුරුද්ද ලංකාව හිටියේ කවද්ද? ඇත්තටම හුඟ කාලයක් අවුරුදු 3-4ක්ම නම් ඉඳලා නැහැ.
මේ වතාව තමයි මම හිතන්නේ පළවෙනි සැරේ ඉන්න අවස්ථාවක් ලැබුණ හැබැයි ඒකත් අන්තිම මොහොතේ වෙනස් වුණා. ඉතින් සාමාන්‍යයෙන් සිංහල අවුරුද්දට අපි නුවර ගිහිල්ලා මගේ අම්මා අප්පච්චිත් චිත් එක්ක තමයි අපි කාලේ කතා කරන්නේ මගේ පවුලේ සියලු දෙනාම. මොකද මම හිතන්නේ පවුලක් හැටියට එක්කලාම එකතු වෙලා අපේ මේ චාරිත්‍ර වාරිත්‍ර සියලු දේම හරියටම ඉෂ්ට කළා. මම හිතන්නේ පොඩි කාලේ මගේ දරුවන්ට ඒ මං මට තිබ්බ ඒ අත්දැකීම මට නැවතත් ලබා දෙන්න පුළුවන් නම් මම හිතනවා උන්ට ඒක ලොකු හයියක්, ඔවුන්ගේ ඉදිරි ජීවිතයටත් ලොකු දෙයක්. ඒ වගේම උන් දැනගන්න ඕනේ මේ අපේ රටේ අපේ කම අපේ චාරිත්‍ර වාරිත්‍ර ඒ සියලු දේම කොහොමද වෙන්නේ, ඇයි වෙන්නේ, ඒ කොහොමද සහභාගී වෙන්නේ. ඉතින් මම හිතන්නේ අවාසනාවකට මේ අවුරුද්ද බැරි වුණා, බලමු එන අවුරුද්දේ පුළුවන් වේද කියලා. එතකොට ලංකාවෙන් පිට සිටින විදිහ කොහොමද අවුරුදු සමරන්නේ? සාමාන්‍ය අපි පිට ඉන්නවා නම් අපේ හුඟක් වෙලාවට ශ්‍රී ලාංකිකයන් ඉන්නවා ඒ රටවල් වල. ඉතින් ඔවුන් සමහරලාට අපිට යම්කිසි විදිහට අපි අවුරුදු සමරන්න පුළුවන් අවස්ථාවක් සකසලා අපිට ඒක උදා කරලා දෙනවා. ඉතින් අපි කණ්ඩායමක් හැටියට ගිහිල්ලා සියලු දෙනාගේම සහභාගීත්වයෙන් පුළු පුළුවන් හැටියට අපි ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරලා, ඒ වගේ මම හිතන්නේ අපේ ලංකාවේ ඉන්නේ අපේ පවුල අනිත් සමාජිකින්ටත් කතා කරලා යාළුවන්ට කතා කරලා ඉතින් අපි කොහොම හරි කිරිබට්ටියක් හරි කන්න අපිට ඒ අවස්ථාව ලැබෙනවා. සංග මං හිතන්නේ මේ අවුරුද්ද ගොඩක් විශේෂ අවුරුද්දක්. අවුරුදු 17කට පස්සේ වර්ල්ඩ් කප් එක ලංකාවට ගෙනාවා. මොකද ඒ ගැන හිතන්නේ? මම ලොකු ආඩම්බරයි, ලොකු සන්තෝෂයක්. ඒ වගේම මං හිතන්නේ ක්‍රීඩකයන් හැටියට විශේෂයෙන් ඕනෙම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නැහුවොත් මේක තමයි එක හීනයක්, ලෝක කුසලානයක් දිනන එක. හිතෙන් අපිට මෙතරම් අවස්ථා ඇවිල්ලා 96න් පස්සේ මෙතරම් අවස්ථා ඇවිල්ලා අපිට ඒ ළඟටම ගිහිල්ලා මේ අන්තිම පිම්ම පැනගන්න බැරි වුණ එක ගැන අපිට ලොකු කනගාටුවක් තිබ්බා. ඉතින් මේ සැරෙත් ඒ අවස්ථාව එළබෙද්දි අපි ගැන කතා කරා. ඒ වගේම අපි හිතුවා ඉතින් අපිට කරන්න පුළුවන් දේ එක දෙයයි, පුළුවන් තරම් හොඳට සෙල්ලම් කරන එක කියලා. මොකද එතනින් එහාට අපිට කරන්න දෙයක් බෑ, කරන්න දෙයක් නැහැ. ඉතින් ඊටත් වඩා සන්තෝෂයි මම හිතන්නේ ඉන්දියාව පරද්දලා අපි ලොකු ස්ලන් ජයග්‍රහණය කරපු එක. ඉතින් මම හිතන්නේ එහෙම කරලා අපි ලංකාව දෙද්දී අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ප්‍රේක්ෂකයන් දසදහස් ගණන් ලක්ෂ ගණනක් හිටියා ගුවන්තොටුපළේ ඉඳන් ගෝල් ෆේස් එකට යනකම්. මං හිතන්නේ කිලෝමීටර් 40ක පමණ දුරක්, 30-40 අතර ප්‍රමාණයක නොකඩවා මිනිස්සු හිටියා. ඉතින් අපිට ඒක ලොකු ආඩම්බරයක්, අපි හරිම සන්තෝෂයි. ඒ වගේම මම හිතන්නේ අපිට ඒ වෙලාවේ තමයි හුඟක් කරලා මතක් වෙන්නේ මේ ප්‍රේක්ෂකයන් නැතුව මේ ක්‍රීඩාව අපිට කරන්න බෑ. තනියම කණ්ඩායමක් හැටියට තමන්ගේ දක්ෂතාවයම විතරක්ද නැත්තම් තවත් කී දෙනෙක් ඉන්නවද අපිත් එක්ක අපේ පිටිපස්සෙ අපිට උදව් කරන්න පෞලි සමාජිකයන්, ප්‍රේක්ෂකයන්, පුහුණුකරුවන් සියලු දෙනා. ඉතින් අපිට ඒ ගැන විශේෂයෙන් අපිට හැඟුණා. ඉතින් අපි ඉතාමත් සන්තෝෂයි. කුමා, ඇයි හදිස්සියම ඔයයි මහේලයි ඩිසයිඩ් කරේ මේ T20 එකෙන් අයින් වෙන්න ඕනේ කියලා? මොකද ප්‍රේක්ෂකයෝ ගොඩක් බලන් ඉන්නවා තව ශ්‍රීලංකාවට. මම හිතන්නේ නාකි හන්ද අපි දෙන්න මේ අවුරුද්ද අවසන්ෙද්දි මට වයස 37ක් වෙනවා ඔක්තෝබර් මාසේ. නැවතත් 20-20 ලෝක කුසලානයක් තියෙන අවුරුදු දෙකකින්. එතකොට අපිට 39 ලබන්න ඕන මෙන්න. ඉතින් හැකියාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. මොකද අපි හැම වෙලාවෙම හිතන්න පුළුවන් ඇත්ත වෙන්නත් පුළුවන්. අපිට වයස 37, 36, 39, 45 වුණත් අපිට පුළුවන් මේ ක්‍රීඩාව කරන්න කියලා. නමුත් ක්‍රීඩාවෙන් අයින් වෙද්දී තමන් හොඳට හිතලා බලලා හරි කාලෙදී අයින් වෙන්න පුළුවන් නම් තමයි කණ්ඩායමට තමන්ට හරියන්නේ. ඉතින් මේ කාලේ මගේ තීරණය ගත්තොත් දැන් තමයි මං හිතුවා හරි කාලය කියලා 20-20 මේ ජාතික කණ්ඩායම නියෝජනය කරන තරඟවලින් අයින් වෙන්න. ඒක යන කනගාටුවක් තියෙනවා. නමුත් මම දන්නවා ඒ තීරණය නම් හරි තීරණයක් කියලා. කුමා, අපිට කියන්නකෝ වගේ ගෙදර විශ්සර. මොකද කොළඹ නෙමේ ඇත්තටම හැදුනේ නුවර.
ඉතින් නුවර විස්තර ටිකක් කොහොමද අපච්චි අක්කලා ඒ විස්තර ටිකක් පොඩ්ඩක් ඔව් නුවර බුවැලිකඩ ධර්මරාජ ස්කෝල්ට පල්ලෙහා තමයි අපේ ගෙදර තියෙන්නේ මම උපංගම මාතලේ මම අපච්චි අපච්චිගේ මගේ අත්තම්මිලා ඒගොල්ලන් මාතලේ හැබැයි මම ඉපදුනාට පස්සේ ඉඳන් අපි හැම්බෙලම් පදිංචිල හිටියේ නුවර අපච්චි අම්මා මට පවුලේ වැඩි මහල් අක්කා තුෂාරි ඊට පස්සේ අයියා වෙමින්ද්‍ර ඊට පස්සේ මට තව අක්කා කෙනෙක් ඉන්නවා සරංග කියලා ඉතින් ළමයි හතර දෙනයි ඉතින් පොඩි කාලේ ඊටම මම හිතන්නේ මේ ලොකු පවුලක හැදලා වැඩෙද්දී විශේෂ දෙයක් මොකද සෙල්ලම් කරනවා හැම වෙලාවම තමන් වටා කට්ටිය ඉන්නවා අම්මා හැම වෙලාවම අපිට තදින්ම කියලා හිටිය අධ්‍යාපනයේ වටිනාකම අපච්චි දෙකම අධ්‍යාපනයටත් අතහිත දෙන ගමන් වැඩි නැඹුරුවක් තිබ්බා ක්‍රීඩාවට මට විතරක් නෙවෙයි මේ අක්කලා දෙන්නට අයියට මට ඉතින් අපි සියලු දෙනාම ක්‍රීඩාවට නියැලුණේ වගේම මගේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම ඉතාමත් හොඳට අධ්‍යාපනයත් ඉදිරියට ගෙනිච්ච උන් සියලු දෙනාම උපාධිධාරීන් ඉතින් මම හිතන්නේ අපි හැරිලා බලද්දි දැන් දෙමව්පියන් හැටියට අපිට තේරෙනවා සමහරලාට දරුවෙක්ට දරුව ආස නැති දෙයක් වෙන්න පුළුවන් හැබැයි ඒ දේ කරන්න ඕන දෙයක් වෙන්න පුළුවන් ඉතින් සමහරලාට දරුවෙක් ආස දෙයටම වඩා ඒ වගේම උඩ පුළුවන් තවත් පොඩි අමාරු දෙයකට උනත් යොමු කරන එක හොඳයි මොකද උන් මම හිතන්නේ ඉගෙන ගන්නවා අභියෝග ජය ගන්න අභියෝග වලට මුහුණ දෙන්න ඉතින් මම හිතන්නේ දැන් හැරිලා බලද්දි ඒ පරිසරයේ ඒ පුංචි කාලේම දෙමව්පියන්ගේ ඒ උන් හිතපු විදිහ උන් මට ලබා දුන්න ආදර්ශය ඉතාමත් විශේෂද ආදරේ පළමු පාඩම අද අපි ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා කුමාර් සංගක්කාරගේ උපන් ගම කොහෙද මේ පැනේට පිළිතුරු සපයලා තෑගි ගොඩක් දිනා ගන්න ඔබට හැකියාව තියෙනවා ජොන්සන්ස් බේබි ශ්‍රී ලංකා Facebook පිටුවට ඇතුල් වෙලා ඔබේ පැනේට පිළිතුරු සපයන්න මේ වැඩසටහන විකාශනය වෙලා පැය 24ක් ඇතුළත ඔබේ පැනේට පිළිතුරු සපයන්න තෑගි ගොඩක් දිනා ගන්න මේ ඉන්නේ රන්වල බලකායේ නංගිලා මල්ලිලා චතුස් දක්ෂ ජනගී ගායිකාවක් අද අපි චතුගේ ජනගීයක් අහමින් අපි සමු අරන් යනවා නැවතත් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා දුඩම් කපාලා මුල් තනාලා නාට යන සෙටි වලන් කලු සීනේ ඇඳලා නිරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු දහසක් දීලා වලලු තනාලා දැති අතලා බලයි කලු දුනුකේ මලසේ උලුගේ ඇඳ පිට ඔලිද කෙලින සැටි බලන් කලු ඔයාලාගේ වීඩියෝ සහ පින්තූර අපිට එවන්න. ආදරේ පළමු පාඩම නම්බර 46 වොක්ස්වෝල් වීඩියෝ කොළඹ 2. ඊමේල් jb@cic.lk.